රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුලින් හිටපු ජනපති මෛත්‍රී ඇතුළු පස් දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි මෛත්‍රීගෙන් මිලියන 100ක් පූජිත් සහ නිලන්තගෙන් මිලියන 75ක් හේමසිරිගෙන් මිලියන 50ක් සහ සිසිර මෙන්ඩිස්ගෙන් මිලියන 10 බැගින් පෞද්ගලික මුදල් වලින් වන්දි ගෙවන ලෙසටත් නියෝග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු මාරු වුණාට මානව හිමිකම් තත්ත්වය වෙනස් වෙලා නැහැ Human Rights Watch නවතම වාර්තාවෙන් කියයි වසන්ත බලන්න මානව හිමිකම් බන්ධනාගාරයට ණය කපා හරින්න එකඟ වෙන්න චීනෙන් සහ ඉන්දියාවෙන් මහ බැංකු අධිපති ඉල්ලයි විදුලිබල මණ්ඩලය පාඩුයි පාඩුව පියව ගන්න පැය 24ම විදුලිය දෙන්න බිල වැඩි කරන්නම වෙනවා විදුලි සේවකින්ට බෝනස් දුන්නේ නැහැ කතාව බොරු විදුලිබල මණ්ඩල සභාපති කියයි මිනිත්තු 5ක් තුල ලෝකේ ලොකුම සහ වඩාත්ම විශ්වාසදායි බොරුවේ කිරුළ දිනා ගන්න අපට බැරි හේතුව අද ටෙලිවැකියෙන් අදත් පක්ෂ කිහිපයක් අපදෙයි ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා ජනපති සහතික වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා යනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක් හිටපු පොලිස්පති සහ බුද්ධ්‍යංශ ප්‍රධානියාට රුපියල් මිලියන 75ක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට රුපියල් මිලියන 50ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට රුපියල් මිලියන 10ක් සිය පෞද්ගලික මුදලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. 2019 වසරේ අප්‍රේල් මාස 21 වනදා උදෑසන 8:45 සිට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අහිංසක මිනිසුන් 250කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. පළමු ප්‍රහාරයේ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවීමෙන් පසුව කටුවාපිටිය දේවස්ථානයටත් එමෙන්ම වඩකලපුව සියොන් දේවස්ථානයටත් ම්ලේච්ඡ ත්‍රස්තයින් ප්‍රහාර එල්ල කළා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සහ කිංස්බරි හෝටලයටත් ත්‍රස්තයින් ප්‍රහාර එල්ල කළා. දෙහිවල ට්‍රොපිකල්ින් ලැබුම් හලටද ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයින්ද ඇතුළු විශාල පිරිසක් තුවාල ලැබුවා. මෙම පාස්කු රුධින ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පාර්ශව ගණනාවක් අධිකරණයේ හමුවේ නඩු පවරනු ලැබුවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින මෙම ප්‍රහාරය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන අය මෙලෙස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළේ. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් වශයෙන් සිය පෞද්ගලික මුදල් වලින් වන්දි ගෙවිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. මෙම ප්‍රහාරයෙන් වින්දිතින් බවට පත් වූ පුද්ගලින් සඳහා අරමුදලක් ස්ථාපිත කරන ලෙසට රජයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම අරමුදල වෙත අදාළ වන්දි මුදල් බැර කරන ලෙසට වග උත්තරකරුවන්ට නියෝග කළා. අදාළ වන්දි මුදල් මාස 6ක් තුල ගෙවා අවසන් කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයෙන් වග උත්තරකරුවන්ට දැනුම් දී ඇත්තේ. මෙම අරමුදලේ කටයුතු අධීක්ෂණය කරන ලෙසට අධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා. මීට අමතරව රජය විසින් මිලියනක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන්. බෝනෙක අලු විහාරයේ එල්.ටී.බී. දෙහිදෙනිය මුර්තු ප්‍රනාන්දු එස් තුරේරාජා එච්.එම්.ඩී. නවස් සහ ශිරන් ගුණරත්න යන මිනිසුරුවන්ගේ එකඟත්වය සහිතව අගමිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සත්පුද්ගල මිනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරවරයා වූ අගමිනිසුරු ජයන්ත ජයසූරිය සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ප්‍රධානියා මෙන්ම
ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සියලු විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන්ද කටයුතු කරනවා. මේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ක්‍රියාත්මක වූ බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමේ බලයද ඔහු සතුව පැවරී තිබුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට දිරුම් පෙත්සමක් ඉදිරිපත් කළ එවක ජනාධිපති ලේකම් උදේ සෙනවිරත්න විසින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලැබුණු තොරතුරු පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජි ජයසුන්දර හෝ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ජනාධිපතිවරයාට දැනුවත් කිරීමක් නොකළ බව සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන වගන්තිය යටතේ රාජ්‍ය ආරක්ෂාව මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ යටතේ පවතින දෙපාර්තමේන්තු අධීක්ෂණය කිරීමේ බලයත් පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා වෙත. එසේ තිබියදී මේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු තමන් යටතේ සිටින නිලධාරීන් විසින් දැනුම් නොදුන් බව පවසමින් එම වගකීමෙන් බැහැරවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හැකියාවක් නැහැ. මෙවැනි සංවේදී තොරතුරු තමන් වෙත කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඔහු වගබලා ගත යුතුයි. එය අධීක්ෂණය කළ යුතුයි. මේ ප්‍රහාරය එල්ලවීමට පෙර සමය පරීක්ෂා කිරීමේදී ආරක්ෂක මණ්ඩල රැස්වීම නිසි පරිදි පැවැත්වී නොමැති බවට පෙනී යනවා. එය බරපතල ගැටලුවක්. කරුණු විශ්ලේෂණය කිරීමේදී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම වගකීම ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. තමන් වෙත පැවරී තිබූ වගකීම් ඔහු බරපතල ලෙස පැහැරහැර ඇති ආකාරයකුත් පෙනී යනවා. යනුවෙන් කරුණු ඉදිරිපත් කළ අගමිනිසුරු ජයන්ත ජයසූරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(e) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළා. වැඩිදුරට තීන්දුව ප්‍රකාශයට පත් කළ අගමිනිසුරුවරයා ආරක්ෂක අමාත්‍යංශ පරිපාලනය හා සුපරීක්ෂණය කිරීමේ බලය අනුග්‍රම ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක ලේකම්වරයා වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන්නා. ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පුළුල් බලයක් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පැවරී තිබෙනවා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තමන් වෙත ලැබුණු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත ලබා දුන් බවට කරුණු තහවුරු වුණා. එහෙත් එම තොරතුරු හේමසිරි ප්‍රනාන්දු විසින් පොලිස් ප්‍රතිවරයා සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කිරීම හැර වෙන කිසිදු පියවරක් ගෙන නැහැ. මෙවැනි සංවේදී තොරතුරක් ලැබුණු විගස ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හේමසිරි ප්‍රනාන්දුට වගකීමකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබුණා. ඔහු අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි පියවරක් අනුගමනය කළේ නැහැ. 2019 වසරේ අප්‍රේල් මාස 9 වනදා පැවති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේ ප්‍රධානී අවශ්‍යෙන්ද කටයුතු කළේ හේමසිරි ප්‍රනාන්දුයි. එම රැස්වීමේදී පවා ඔහු එම සංවේදී කරුණු පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කළේ නැහැ. එම රැස්වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් සහභාගී වී සිටියා. ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලැබුණු තොරතුරු පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කළේ නම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානින්ද ඒ පිළිබඳව දැන ගැනීමට හැකියාව තිබුණා. එම නිසා හේමසිරි ප්‍රනාන්දු විසින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දේශපාලන අධිකාරියට හා ත්‍රිවිධ හමුදාවට දැනුවත් කළේ නම් එය වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණා. නමුත් ඔහු නොසැලකිලිමත් ලෙස සිය රාජකාරී බරපතල ලෙස පැහැරහැර ඇති ආකාරයක් පෙනී යනවා. යනුවෙන් අගමිනිසුරුවරයා තීන්දුව විශ්ලේෂණය කරමින් ප්‍රකාශ කළා. තවදුරටත් අදහස් දැක්වූ අගමිනිසුරු ජයන්ත ජයසූරිය ජාතික තෞහිද ජමත් සංවිධානයේ විසින් පාස්කු ඉරිදින ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා විසින් ලබා දුන් සංවේදී තොරතුරු සම්බන්ධයෙන් වගකීමකින් යුතුව පියවර ගැනීමට පොලිස් ප්‍රතිවරයා වශයෙන් පූජි ජයසුන්දර අසමත් වී තිබෙන බව සඳහන් කළා. යනු පූජි ජයසුන්දර විසින් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(e) යන වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළා. වැඩිදුර තීන්දුව ප්‍රකාශයට පත් කළ අගමිනිසුරුවරයා අදාළ පෙත්සම්වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් සිදු කර ඇති රාජකාරී පැහැරහැරීම් පිළිබඳවද දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. ප්‍රහාරය එල්ලවීමට පෙර එළඹී සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණු අප්‍රේල් මාස 14 වනදා පොලිස්පති ඇතුළු වග උත්තරකරුවන් ජනාධිපතිවරයා හමු වී සුබපතා ඇති බවද නඩු විභාගයේදී කරුණු අනාවරණය වුණා. එම හමුවේදී පවා මෙම සංවේදී තොරතුරු ගැන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හැකියාව තිබුණා. එහෙත් එසේ නොකිරීම බලවත් ගැටලුවක්. ඒ නිසා මේ ප්‍රහාරය පිළිබඳව තොරතුරු තමා පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව පවසමින් වගකීමෙන් මිදීමට නිලන්ත ජයවර්ධනට හැකියාවක් නැහැ. ඒ හරහා ඔහු සිය රාජකාරී පැහැරහැර තිබෙනවා. යනුවෙන්ද අගමිනිසුරුවරයා තීන්දුව සඳහන් කළා. අදාළ පෙත්සම්වල වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ ක්‍රියාකලාපය පිළිබඳවද අගමිනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැඩි දෝෂ දර්ශනයකට ලක් කළා. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙනස් වුවත් රටේ මානව හිමිකම් වාර්තාව කිසිදු දියුණුවක් ලබා නැති බව Human Rights Watch ආයතනය පවසනවා. ඒ 2023 නව වාර්තාවේ ලිදක්වමින්.
දෙදහස් විසි දෙකේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වෙනස්වද රටේ මානව හිමිකම් වාර්තාවේ කිසිදු දියුණුවක් සිදුව නැති බව Human Rights Watch ආයතනය සිය 2023 වාර්තාව එළි දක්වමින් අද ප්‍රකාශ කළා. වසර 2022 තුළ ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් පාරට බැස්සේ වසර ගණනාවක වැරදි පාලනය, බරපතල ආර්ථික අර්බුදය, දූෂණය, නීතියේ ආධිපත්‍ය යටපත් කොට තිබීම ආදී කාරණා මුල් කරගෙනයි. බරපතල අයිතීන් කඩකිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් චෝදනා ලැබ සිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි මාසයේදී සිය දුහුරෙන් ඉවත් වුණා. කෙසේ වෙතත් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ බොහෝ දුරට සාමකාමී විරෝධතා මැඩ පැවැත්වීමටත් ක්‍රියාකාරීන් සිරගත කිරීමටත් අතීත කඩකිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කළ ඉල්ලීම් නොසලකා හැරීමටත් කටයුතු කර ඇති බවයි Human Rights Watch සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. එසේම එහි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනාක්ෂි ගංගුලි ප්‍රකාශ කළේ ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා වූ ඉල්ලීම් වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ මර්ධනයෙන් යනුවෙනුයි. මේ අතර අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්ත පනත යටතේ තවදුරටත් බන්ධනාගාරගත කර සිටිනවා. ඔහුව රඳවාගෙන දැනට දින 140කටත් වැඩි කාලයක් ගෙවී ගොස් අවසන්. ඒ අනුව ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිතයින් පිරිසක් බන්ධනාගාරයට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මෙරට ණය කපා හැරීමට කඩිනමින් එකඟ වන ලෙසට චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ BBC සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී. ණය කපා හැරීමට කඩිනමින් එකඟ වන ලෙස චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ එකඟතාවය අවශ්‍ය බවයි මහබැංකුව අධිපතිවරයා පෙන්වා දෙන්නේ. ABC මාධ්‍ය සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චීනය හා ඉන්දියාව ගන්නා ඉක්මන් ක්‍රියාමාර්ග තුළින් සියලු දෙනාටම යහපතක් වනු ඇති බවද ඔහු අවධාරණය කර තිබෙනවා. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2%කින් පහත වැටුණු අතර එය මේ වසරේ 4.2%කින් තවත් පහත වැටුණු ඇති බවටයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තුගත කර ඇති පරිදි ශ්‍රී ලාංකිකයින් මිලියන 8ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙනවා. ඒ ජනගහනයෙන් 3/1කටත් වඩා වැඩි සංඛ්‍යාවක්. මෙම ආර්ථික අගාධයෙන් යම් තරමක හෝ සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ IMF මූල්‍ය ආධාරයයි. IMF ණය මුදලින්ද ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් පමණයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ලෝකයේ ලොක්කුම බොරුව කියලා හිමිවන කිරුල්ල පිළිබඳව කතාවක් වාර්තා වෙනවා එංගලන්තයෙන්. මේ තරගයේ නම ලෝකයේ ලොකුම බොරුකාරයා, නැත්තම් ලෝකයේ ලොකුම බොරුව. තරගාවලිය පවත්වන්නේ එංගලන්තයේ බොහෝ වෙලාවට කම්බ්‍රියාවල. ලොව පුරා තරගකරුවන් මීට එක් වෙනවා. මේ තරගාවලිය 19 වන ශතවර්ෂය දක්වා ඈත අතීතයට දිව යනවා. 1808 1890 කියන ඒ වකවානුවේ ජීවත් වුණු විල් රිට්සන් නම් හාස්‍ය කතාකරුවා සිහි කිරීම සඳහා තමයි මේ ලෝකයේ ලොකුම බොරුකාරයා තරංගේ පවත්වන්නේ. මිනිත්තු 5ක් තුල ලෝකයේ ලොකුම සහ වඩාත්ම විශ්වාසදායි බොරුව කිව්වොත් තමයි දිනන්න පුළුවන්. මේ තරංගේ එක තමයි ප්‍රධානම කොන්දේසිය. එතකොට කිසිම ආකාරයක බාහිර සහයෝගයක් ගන්න බෑ. කිසිදු පිටපතක් භාවිත කරන්නත් බෑ. මේ තරංග ඉතිහාසයේම එංගලන්තයෙන් පිට විදේශිකයෙකු ජයග්‍රහණය කරලා තියෙන 2003 වර්ෂයේදී. ඔහු දකුණු අප්‍රිකාවේ අබ්‍රි ක්‍රූග. විනාඩි 5ක් තුල ඔහු තමා රජු ලෙස කිරුළ පළඳින ආකාරයේ හරි අපූර්වට ගොතලා කියලා තියෙනවා නේද? දැන් ඔය අපිත් ඒ වගේ කතා අනන්ත අප්‍රමාණ අහනවනේ නේද? දැන් ඔබටත් මේ මහ ලොකු බොරුව මොකක්ද කියලා දැනගන්න ආසාවක් එනවනේ නේද? අපරාධේ ඒකට වැය කරන කාලය නේද? මොකද ඊට වඩා ලස්සන හිතා ගන්නවත් බැරි බොරු ඔබ අහලා තියෙනවා. හොඳේ මේ තරංගාවලියට වරක් මේ බිෂොප්වරයෙකුත් ඉදිරිපත් වෙලා ලෝකේ ලොකුම බොරුව කියලා
කිරුළ දිනාගෙන තියෙනවා. මොකද්ද මේ බිෂොප්පරයා පවසලා තියෙන්නේ? මගේ ජීවිතේ මම කිසිම දවසක බොරුවක් කියලා නැහැ කියලා. මගේ ජීවිතේ මං කිසිම දවසක බොරුවක් කියලා නැහැ කියලා ආන් ඒ වචන ටික කියලා තියෙනවා. ඒක කිව්වට ලෝකේ ලොකුම බොරුව කිව්වා කියන කිරුළ හිමිලා තියෙනවා, දිනාගෙන තියෙනවා නේද? දැන් මේ තරංගාවලිය ජයගත් පළමු කාන්තාවත් හොයලා බලමු. ඒ පළමු කාන්තාව තමයි විකට රංගන ශිල්පිනියක වූ සූපර් කින්ස්. 2006 තමයි ඇය දිනන්නේ. ඇය කියනවා මේ ඔටුවෙකු පිට නැගලා ඕසෝන් ස්තරයටත් හානි කරමින් අයිස් තට්ටු දිය කරමින් මිනිස්සු වැඩ කරන්න ගිය අපූර්ව ගමනක් ඇය විස්තර කරනවා. හරිද? මේවත් කතාද නේද? අපේ කතා එක්ක හපුවම බලමු බලමු. මේ ලෝක බොරුකාරයා කිරුළ පස් වතාවක්ම දිනාගෙන තිනා ජෝන් ග්‍රැහම්. දැන් ජෝන් ග්‍රැහම්ගේ කතා ගත්තත් ඒව ඇත්තටම ලෝකේ ලොකුම බොරු වුණාට මෙලෝ රහක් නෑ. අපේ අයගේ බොරුත් එක්ක අහල ගං හතකවත් තියන්ට බෑ. හොඳේ, දැන් ඇත්තටම මේ එංගලන්තේ පැවැත්වෙන ලෝක බොරුකාරයා තරඟයට ඇයි අපිට යන්ට බැරි වුණේ? ඇයි අපිට දිනන්න බැරි වුණේ? ඇයි අපි ගියේ නැත්තේ නේද? ක්‍රිකට් උපන් රටේ සුද්දන්ව පරාජය කරන්න සමත් ලෝක ශූර ක්‍රිකට් ටීම් එකක් බිහි කරන්න හැකි වුණු රටක් මේක. එහෙව් රටේ මේ ලෝකේ ලොකුම බොරුවට ඒ තරඟයට තරඟ වදින්ට යන්ට අපෙන් කවුරුත් ගියේ නැත්තේ ඇයි? ඒක තමයි ප්‍රශ්නේ නේද? ආන් ඒක හොයලා බලාගෙන යනකොට තමයි ප්‍රධානම තරඟ කොන්දේසිය හඳුනගන්න ලැබුණේ. මොකද්ද ප්‍රධානම තරඟ කොන්දේසිය? එංගලන්තේ පැවැත්වෙන මේ ලෝකේ ලොකුම බොරුව කියන තරඟයට දේශපාලඥයින්ට සහ නීතිඥයින්ට ඉදිරිපත් වෙන්න තහනම්. ඒක තරඟ කොන්දේසියක්. කාටද ඉදිරිපත් වෙන්න බැරි? දේශපාලඥයින්ට සහ නීතිඥයින්ට. ඒකට හේතු පාටයකුත් කියලා තියෙනවා. මොකද්ද හේතු පාටය? මේ තරංගාවලි කොන්දේසිය මෙහෙම තියෙනවා. දේශපාලනඥයින් සහ නීතිඥයින් සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම බොරු කියන නිසා මේ තරඟයට ඇතුල් වෙන්න බෑ කියලා. සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම බොරු කියන නිසා නේද? ආන් එතනයි ප්‍රශ්නේ. දැන් තමයි අපේ අයට දිනන්න යන්න බැරි හේතුව හෙළි වෙන්නේ නේද? එහෙම නැත්නම් විශේෂයෙන්ම අපේ දේශපාලනඥයින් පිටපතක් නැතුව, කඩදාසි කෑල්ලක් නැතුව, වෙන කිසි කෙනෙක්ගේ සහය නැතුව විනාඩි 5ක් නෙමේ පැය 5ක් ඇතුළත හරි මහ විශාල බොරු කන්දරාවක් කියලා මේ කිරුළ අපිටම ගේනවා. ආයේ වෙන කාටවත් දිනන්ට නම් හම්බ වෙන්නේ නැහැ නේද? 1948 නිදහසින් පසු මේ අය පැය ගණන්, වරු ගණන් අපට ගොත ගොතා කියපු බොරු ගත්තම එහෙමනම් ලෝකේ ලොකුම බොරුව කිරුළ අපට හිමි වෙන්නම ඕනේ. හොඳේ, එහෙම කීපයක් නිකන් බලමුද? ඔය පසුගිය මහමැතිවරණයේදී මේ අපේ රටින් ඇහුණ ලොකුම බොරු ටික යාන්තම් මතක් කරගමු. කීපයක් විතර නේද? බැඳුම් කර හොරා අල්ලව්, බැඳුම් කර හොරාට දඬුවම් දෙනු. ලෝකයේ දූෂිතම ජනාධිපතිල අතර පළමු පොස්තනාගෙන් කෙනෙක් අපේ ඔබයි රට නගන විරුවා ලී ක්වාන් යූ, මහතිර් මොහමඩ්, ශ්‍රී ජවහල්ලා නේරුගේ එකතුව තනි මිනිහෙක් තුල. මේ තමයි ඔය පහුගිය මැතිවරණවලදී ආසන්නෙම අහන්ට ලැබුණු නේද මහ බොරු ටික. තව තියෙනවා, ගොවියන්ට පොහොර නොමිලේ, මේ රට සංවර්ධනය කළේ අපි, සහලින් සම්පෝෂිත ලෝකේ එකම රට, මන්නාරම් ද්‍රෝණිය තෙල් අරගෙන බැරලයක් ඩොලර් 99 ගානේ ලෝකෙටම විකුණනවා. වික්කා වික්කා විකුණනවා නෙමේ වික්කා. දැන් අලුත්ම කතාව මේ අද ලැබෙනවා, හෙට ලැබෙනවා, මේන් ලැබුණා, ආයේ ලබන මාසේ ලැබෙන IMF. මේ වගේ 1948 සිට අපේ උන්දලා කියපු ගල් පැලෙන අමූලික බොරු මතක නම් ඊළඟ ටෙලිවැකියක් සඳහා ලියලා එවන්න. කම්බ්‍රියාවල ජෝන්ලා මොන බොරුකාරයින්ද නේද? පස් වතාවක් දින්නට ජෝන් ඔයා මොන බොරුකාරයෙක්ද නේද? අපේ සෙට් එක තිබ්බනම් 1948 ඉඳලා අපේ දේශපාලනඥින්ට එන්ට ඉඩ දුන්නනම් එහෙනම් ඉතින් ඈ අදටත් ලෝකේ ලොකුම බොරුවල කිරුළ අපිටම තමයි හිමි වෙන්නේ කියලා නේද අද ටෙලිවැකිය අවසන් කරනවා. මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකදී. දැන් මෙතන ව්‍යාපාර හැම එකන ප්‍රශ්නේ තමයි පොලිය 30% උද්ධමනය. එහෙනම් අපි ක්‍රියා කරොත් අපිට මේ පොලිය අඩු කරන්න පුළුවන්. උද්ධමනය අඩු කරන්න පුළුවන් වෙනවා. ක්‍රියා නැකෙරුවොත් මේක වැඩි වෙනවා. ඒකයි අපිට අද සිදු වෙන්නේ. අද ණය පමා කිරීමට අපි කියන්නේ මොරටෝරියම් හැම තැනම ඇති කරලා තියෙනවා. ඒ දැන් මොකද්ද කරන්නේ?
මේක විශාල ප්‍රශ්නයක්. මහා බැංකුවේ අධිපතිතුමා කිව්වා කතා කරා බැංකුව එක කතා කරා අපිට ඒ ණය පමා කිරීමට තමන්ගේ ව්‍යාපාර ගෙනියන්න ණය පමා කිරීමට ඕන කණ්ඩායමට ලබලා දෙන්න. අනික ණය පමා කිරීමක් වුමනා නැහැ. නැත්තම් ණය පමා කිරීමක් ඇති වුණත් ව්‍යාපාරේ ගොඩ ගන්න බැහැ. ඒත් අපි බැලුවාම අපිට මේ මොරටෝරියම් එක දෙන්න පුළුවන් මම බැංකු වලින් එහවා තව මාස 6කට වඩා ගෙනියන්න බෑ. මෙතන ඉන්න අය දන්නවා බැංකු වල තියෙන ප්‍රශ්න. පළමුවෙන්ම බැංකු ආරක්ෂා කරන බැංකු කඩාවැටෙන්නේ නැතු. ඊට පස්සේ ව්‍යාපාර ආරම්භ කරන්න තියෙන ආරක්ෂා කරන්න තියෙන. මෙතෙන්ට තමයි දැන් ඉදිරිය තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ වැඩ කටයුතු කරපු නිසා අපිට තියෙන්නේ පුළුවන් තරම් විගහට IMF ආධාර ලබා ගන්න. අපිට ණය දුන්න රටවල් බොහෝ ගණනාවක් දැන් අපි එක්ක ආධාර දෙන්න සහයෝගය දෙන්න ලැහැස්සි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඊටත් වඩා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, UNDP සංවිධානයේ ඒ අයන් මං හිතන්නේ බිලියන 5ක් විතර අපිට ලැබෙන්න පුළුවන්. ඉතින් බිලියන 7මාරක් අපේ අතේ තියාගත්තාම මේ සංස්ථා කීපයක් ප්‍රතිව්‍යවහාර කරද්දී ඒව අලෙවි කිරීමෙන් එන මුදල් අපේ සංචිතියට දා ගන්නවා නම් අපිට ගොඩෙන්ට තියෙනවා. අනේ එතෙන්ට තමයි අපි යන්න තියෙන්නේ. පැය 24ම විදුලිය දෙන්න නම් අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කරන්න සිදුවන බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පවසනවා. විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව අද ඔහු අවධාරණය කළා. දැඩි මූල්‍ය අර්බුදයක් තියෙනවා. ඊයේ වෙනකොට ගල්ලඟුරු නැවක් පාක් කරලා තිබුණා. දවසක් වෙනකන් නොරච්චුවලේ අපිට මුදල් ගෙවන්න බැරුව ඒක අන්ලෝඩ් කරගන්න බැරුණා. අපේ LC එකක් පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. එකකටවත් බැංකු වලින් මුදල් දෙන්න හෝ LC දෙන්න එකඟ නැහැ. ප්‍රයිස් එක හරිතැනට ගෙනහල්ලා අලාභ නොලබන තත්ත්වයකට පත් කරන්නේ නැතිනම්. දැන් CPS එක දැනුවත් කරලා තියෙනවා මුදල් ගෙවීමක් අත්පිට මුදලක් නැත්තම් තෙල් දෙන්නේ නැහැ කියලා. අපි කැමති අඩු මිලට මේක දීලා රටේ තියෙන තත්ත්වය අපිට හොඳටම තේරෙනවා. ආර්ථික අහිනේ ආර්ථික අර්බුදේ හොඳ වැටේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අවස්ථාව තුළේ තීරණ නොගත්තොත් අපිට විශාල අර්බුදයකට යන්න වෙනවා. අපිට අද වෙනකොට දෙන්න තියෙන ගල්නගුරු හෝ මොකක් හෝ මුදලක් ගෙවන කීයද ඒකට 134ක පොලියක් දෙන්න අවශ්‍යයි අපි කියන එක බැංකු දැනුවත් කරා. අපි මුදල් අර්බුදේ පියවා ගැනීම සඳහා අපිට තියෙන කළ හැකි හානිදායක නොවන උපරිම හානිදායක නොවන ආකාරයට කරන්න පුළුවන් මිල වැඩිවීම තමයි අපි කරලා තියෙන්නේ. පෞගේ දවස්වල අපේ ආයතනයේ බෝනස් දුන්නා කියලා MM මාධ්‍යවල ගියා. ඒව සම්පූර්ණ සාවද්‍යයි. අපි බෝනස් දුන්නේ නැහැ. කෝල් නැවක් එනවායි කියන්නේ බිලියන 6ක් විතර අපි ලෑස්ති කරගන්නවා. බිලියන 36ක් යනවා මේ මාසෙට කෝල් ගන්න. ලබන මාසෙට බිලියන 36ක් යනවා. TPC එකට අපි බිලියන 25ක් විතර ගෙවන්න ඕන මාසෙට. එතකොට මේ ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ විශාල ණය මුදලකට අපිට යන්න වෙනවා. බිලියන 70ක ණයකට යන්න වෙනවා. අයක්‍රමයේ වෙනස් වුණාට පස්සේ රුපියල් 214 කියන එක 753 දක්වා වැඩි වෙනවා. 674 දැන් තියෙන එක මේ අයක්‍රමයේ යටතේ 2178ක් දක්වා වැඩි වෙනවා. ડોમેස්ටික් ටැරිෆ් එකේ 0.30 අතර දැනට ෆික්ස් චාර්ජ් එක 120යි. ඒක 400 දක්වා වැඩි කිරීම තමයි යෝජනා කරලා තියෙන්නේ. 1.60 අතර 240ට තමයි ෆික්ස් චාර්ජ් එක තිබුණේ. ඒක 550 දක්වා වැඩිවීමට යෝජනා කරලා තියෙනවා. 60.90 අතර 360ට තිබිච්ච එක 650 දක්වා තියෙනවා. 90.180 අතර 960 තිබිච්ච එක 1500 දක්වා තියෙනවා. ඊපස් 180 න් එහා තිබිච්ච එක 1500ට තිබිච්ච ෆික්ස් චාර්ජ් එක 2000 දක්වා යෝජනා කරලා තිනවා. ඒ තමයි ගෘහස්ථායක. භෝජනීය ස්ථාන සඳහා 0.30 අතර රුපියල් 90ට තිබුණේ ඒක 400 දක්වා වැඩි වෙනවා. 31.90 අතර තිබුණා 120ට ඒක 550ට වැඩි වෙනවා. 90.120 අතර තිබුණා 120ට ඒක 650ට වැඩි වෙනවා. ඊට පස්සේ 120, 180, 450, 1500 දක්වා වැඩි වෙනවා. යනාදී වශයෙන් තමයි ඒක යන්නේ. මේ 5 වෙනිදා මහජන උපේත කොමිසමට අපේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට කවද ඉඳන්ද මේ අයකිරීම කරන්නේ? ජනවාරි 1 වෙනිදා තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. අපිට හැබැයි නීතියනුකූලව අනුමැතිය පැමිණිය යුතුයි. අපිට වගකීමෙන් කියනවාද මේ මාසේ එතකොට මේ පාරිභෝගිකයන්ට විදුලි බිල වැඩිවීමක් වෙන්නේ නැහැ කියන වගකීම ඔබතුමා දන්නවද? නෑ, ඒක මට කියන්න බෑ. අපි ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙන හින්දා අපිට එන උපදේශ අවසරයේ මත තමයි කරන්නේ. කැබිනට් එකෙන් දීලා තියෙන්නේ මාසෙකට මේක ක්‍රියාත්මක කරන්න කියලානේ. කැබිනට් එකෙන් තාම අපිට ඒක ඉදිරිපත් කරපු ඉල්ලීම් පිළිබඳව ආවේ නැහැ. විදුලි බිල ඉහළ දැමුව හොත් රට තුළ භයානක සමාජ අර්බුදයක් නිර්මාණය විය හැකි බව ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා. විදුලි බල මණ්ඩලය පාඩු ලබන කතාව බොරුවක් බවයි සමගි ජනබල වේගයේ වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ. විදුලි බිල ඉහළ දැමීම විදුලි කප්පාදු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට සමගි ජනබල වේගයේ වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද මහජන උපයෝගිතා කොමිසමට පැමිණියා. විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන මොහොතක මහජන උපයෝගිතා කොමිසම පනතට එරෙහිව විදුලි බිල වැඩි කරන්න සම්මත කරලා මහජන උපයෝගිතා කොමිසමට එවලා තියෙනවා. එතුමාලා රැස් වෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයක්. අන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේදී කැබිනට් මණ්ඩලය යොමු කරලා තියෙන කැබිනට් පත්‍රයේ තියෙන යෝජනා
කුණුකූඩයට දාන්න ඉවත් කරන්න කියන එක. මේ වෙලාවේ බිලියන ගණන් ලාභ ලැබෙනවා. මේක ජනාධිපතිවක්වත් බලශක්තිය අමිතිවක්වත් බූදලයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ බාරකාරයා අයිතිකාරයා වෙන්න දඟලන්න එපා. විදුලි බිලේ ඉහළ දැමීම හමුවේ රට තුළ සමාජ අර්බුදයක් ඇතිවිය හැකි බවයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසන්නේ. ආණ්ඩු හිතා ඉන්නවා නම් ලයිට් බිල් වැඩි කළාම මිනිස්සු ලයිට් බිල් ගෙවයි කියලා. ඒක වෙන්නේ නැහැ. ලක්ෂ 47කින් ලක්ෂ 10කට ලයිට් කැපෙයි. ගම් පිටින් විදුලිය කැපෙන්න ගත්තාම ඔය හිතා ඉන්නවා නම් මිනිස්සු නිකන් ඉඳී කියලා නෑ. මිනිස්සු බලෙන් ලයිට් ගන්න පටන් ගන්නවා. මේක සමාජ ප්‍රශ්නයක් කරගන්න එපා. විදුලි පාරිභෝග ලක්ෂ 47ක් කියන්නේ මේ ජනගහනේ 150කටත් වැඩි ප්‍රමාණයක්. මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. අසාධාරණ විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව රටපුරා අත්සන් කරන ලද පෙත්තම බාර දීමේදී ඇති වූ තර්ජන පිළිබඳව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. අපි පහුගිය 9 වෙනිදා අනීතික ලෙස විදුලි බිලීම වැඩි කිරීම පිළිබඳව පෙත්තමක් අත්සන් කරලා ඒ පෙත්තමේ පළමු අදියර බාර දෙන්න කොමිෂන් සභාවට බාර දීමේ කටයුතු කරන්න යාමේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් අපට තර්ජනය කරා. එහෙම තර්ජනය කරන්න මොකද්ද මොහුට තියෙන අයිතිය? අපි සොයා බැලීමේදී අපි කොටුවේ ඉහළ පොලිස් නිලධාරියෙක්ගෙන් ඇහුවා මොහු කවුද කියලා. මොහුගේ නම කවුරුත් දන්නේ නැහැ. එහෙනම් විශේෂ රාජකාරී සඳහා දාපු දේශපාලන නළුවෙක් මොහු. මේ අතර නැප්තා නැතිකම හමුවේ කැලණි 30 සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය අද රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව තිබෙනවා. මෙගාවොට් 165ක විදුලි ධාරිතාවයක් කැලණි 30 විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙනවා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අදත් පක්ෂ කිහිපයක් කැප මුදල් තැන්පත් කළා. එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අදත් දිස්ත්‍රික්ක කිහිපයක සිදු වුණා. ඒ අනුව අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම්ගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18ක් සඳහාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේ පක්ෂ ලේකම් නීතිඥ සාගර කාර්යවසම්ගේ ප්‍රධානත්වයෙන්. ඔය පිරිස ඔක්කොම පසුගිය වතාවේ චන්දිල්ලුවේ පොහොට්ටුව ලකුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තමන්ගේ නායකත්ව සිහින, අනාගත අගමැති සිහින, ජනාධිපති සිහින වගේ කාරණා උඩ අර ජනතාව ලබා දීපු බලයට පිටුපාලා ජනතා මතයට පයින් ගහලා ජනතාවට කොකා පෙන්නලා තමන්ගේ සිහින පස්සේ ජනතා සිහින අතහැරලා තමන්ගේ සිහින පස්සේ ගිය කණ්ඩායමක් එතනින් ඔවුන් හැමෝටම තියෙන නායකත්ව සිහිනය ඒක අද මේ පක්ෂ දිහා බැලුවම පේනවා මේ පක්ෂයටවත් නායකයෙක් නැහැ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 417 දෙනෙකු සිය නාම යෝජනාවලට අත්සන් තැබුවා. මහනුවර දිස්ත්‍රික්කයේ සඳහාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කළා. අද දිනේ අපි මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතන 22ටම නාම යෝජනා අපි අද මුදල් තැන්පත් කරා. ඒ වගේම එළඹෙන මැතිවරණයේදී අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ පළාත් පාලන ආයතන 22ම අපි තරඟ කරනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපි 19ක් අපි ජයග්‍රහණය කරා මේ 22ෙන්. මේ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර දිස්ත්‍රික්කයේ මේ පළාත් පාලන ආයතන 22ම විශිෂ්ට ජයග්‍රහණයක් කරනවා කියන එක තමයි කියන්නේ. පොදුජන පෙරමුණක් සජාතික පක්ෂත් එකතු වූ තරඟ කරන්නේ. සමහර තැන්වල අපි හැම එක තරඟ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් තරඟ කරනවා. එවැනි එකඟතාවයකින් තමයි අපි තරඟ කරන්නේ. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් කරපු චක්‍රලේඛන ඉවත් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි නාම යෝජන අපි මැතිවරණ කරන අපිට කෙටියෙන් කියන්න තියෙන ඔබතුමා මොන ප්‍රශ්න ඇහුවත් පක්ෂයක් හැටියට අපි මැතිවරණයට සූදානම්. මේ අතර සමගි ජනබලවේගයේ සිය නාම යෝජනා සම්මුඛ පරීක්ෂණයක් අද පැවැත්වුවා. ඒ සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේදී. දැන් මේ මොහොට්ටුව සහ අලියා සම්දානගත වීම ඇත්තටම හාස්‍යට කාරණා. අපි අහන්න කැමති සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඇත්තටම වෙදි ඇඳගෙන කොහොමද මේ මැතිවරණයේදී මේ කොහොට්ටුවත් අලියත් එකට ඡන්දිල්ලන්නේ කියලා. මේ අතර පළාත් පාලන හා සුදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඇප මුදල් බහර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට යැවූ ලිපියට එරෙහිව නීතිඥයින් පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව 104 ඌ ව්‍යවස්ථාව යටතේ සහ 104 ඌ ව්‍යවස්ථාව යටතේ යම් රාජ්‍ය නිලධාරියෙක් විසින් සාධාරණ මැතිවරණයක් පවත්වන්න බාධා කිරීමක් හෝ
මැතිවරණ කමිෂන් සභාවේ ඒ ගන්න යම් යම් තීන්දුව තීරණයන්ට පටහැනිව කටයුතු කරනවා නම් යම් සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරනවා නම් හරි අපොහොසත් වෙනවා නම් හරි ඒක තියෙනවා බොහොම පැහැදිලිව අවුරුදු තුනක් නොඉක්මවන සිරදඬුවමකට සහ රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට ඒ රාජ්‍ය නිලධාරියා යටත් කිරීමේ හැකියාව තියෙනවා. සිය ජන්මදිනය වන අද දිනේ සුවිශේෂී ප්‍රාර්ථනයක් අරමුණු කරගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙරට තුළ ඇති පාසල් 11155ට සිය උපරිම සේවාව ඉටු කිරීමට එලෙස අරමුණු කරගත් බවයි ඔහු පැවසුවේ. සක්වල වැඩසටහන යටතේ 69 වන බස් රථය ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහනේ 69 වන බස් රථය බුත්තල දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට අද පරිත්‍යාග කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. සමහරකට පුදුමයි ඇයි උපන්දිනේ මෙහෙම සමරන්නේ කියලා. මං කැමතියි පොඩ්ඩක් මතක් කරන්න. මගේ තාත්තත් උපන්දිනේ සැමරුවා සෑම ජූනි මාසේ 23 වෙනිදා. එක දිනයක් නෙවෙයි දින 12ක සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරා. ඒ තමයි ගම්මුදා වැඩසටහන. මේ මොනරාගල දිස්ත්‍රික්කයේ කතරගම ගම්මුදාව, බුත්තල ගම්මුදාව, ප්‍රියානන්ද කුමාරසිරි මැතිතුමාගේ නායකත්වයෙන්, රංජිත් මද්දුබ බණ්ඩාර මැතිතුමාගේ නායකත්වයෙන් එදා මේ ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් ක්‍රියාත්මක වුණා. ඉතින් මමත් හිතුවා මගේ පියාණන් විසින් ඒ ඉෂ්ට කරපු හොඳ ක්‍රියාවලිය මමත් අනුගමනය කරමින් මගේ උපන්දිනයේ දවසටත් සෑම වසරකදීම සමාජ සුභසාධන වැඩසටහන මා ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණා මං අද අදිෂ්ඨානයක් ඇති කරගත්තා. උපන්දින දවසේ රටේ පාසල් 11155ටම මම ජීවත් වෙලා සිටින කාලවකවානුව තුළ උත්සාහයක් දරනවා 11155ටම ගිහිල්ලා වැඩක් කරන්න. ඒක ඉලක්කයක් හැටියට මම තියාගෙන මේ රටේ පාසල් පද්ධතිය දියුණු ලෝකයේ රටවල්වල පාසල් පද්ධතිත් අභිබවා ගිය දැවැන්ත ප්‍රගතියක් ලබන පාසල් පද්ධතිය බවට පත් කිරීමේ ඒ අදිෂ්ඨානය මං අද දිනේ ඇති කරගත්තයි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.